ො එක්වන්නේ සත්‍යේ නිවැරදිවගෙනෙන ද සත ප්‍රධාන පුවත් සාරංග්‍රහයි සමගින්. ප්‍රථමයම අවධානය පුවත් සිරස් තලවෙත. ජකත් මානවිහිමිකම් සමුළුව ඇරබේ. ශ්‍රී ලංකාවේ ගැටලු ඉන්දිය සංචාරයේදී සාකච්ඡා කරනවා නිශා බිස්වාල් කියයි. ජනපති මියන් මාර සංචාරය අරමයි. ලෝක කාර්මික රටමල් අටේ සමළුවෙන් රුසියාව ඉවත් වනලකුණු එක්ස ජාතිීන්ගේ මාන හිමිකම් මණ්ඩලේ විසි පස්වන සැසිවාරය ජිනිවාහිදී අද ආරම්භ වුණා. එම සමලුව මේ මස විසි අටවනදා දක්වා පැත්වෙනු ඇති. ජගත් සංවිධාන මහලේකම් බැංකී මන් සහ ජගත් මාන විහිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය එහි ආරම්භක දේශනය සිදු කරනු ඇති. මෙවර මානවිහිමිකම් සැසිවාරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදේවිසින් යෝජනාවක් ගෙනීමට සූදා නම්බනවා. මීට පෙර සැසිවාරයකදීද ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව මානවිහිමිකම් අ්ඩලේ වෙත යෝජනාවක් ගෙනයනු ලැබවා. මීට පෙර ප්‍රකාශූනේ මෙර ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනයන ලබන යෝනාවට බ. ඉතාානය සම දායකත්වය සපේන බවයි. කෙසේ වෙතත් ඊට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා රජ්‍යනියෝජනය කරමින් දූත පිරිසක් ජනීවා මානහිමිකම් සැසිවාරයට සහභාගී වනබා. විදේශා මාත්‍යය G.L. පිරිස් මහතාගේ නායකත්වයෙන් යුත් එම දූත පිරිසට අමාත්‍ය මහින්ද සමරසින්හ, ජනාධපතිේකම් ලිත් වීරතුග විදේශ කටිතු ආමාත්‍යන් ශල්ලේකම් ශෂණුකා සෙනවිරක්ඥයන මහත්මහත්මින් සහ නීති අංශ නියෝජනය කරමින් බලධහරින් පිරිසක්ද තුළත්. ඊට අමතරව ජිනීවා හ ශ්‍රී ලංකා නීත්‍යේ නියෝජිත රවිනාාත ආරයසිහ ප්‍රමුඛ නියෝජතයන් පිරිසක්ද එම සමුළුව සඳහා එක්වනවා. සමුළුව ආරම්භ වන අද දිනේ එක්සත් ජනපදය බ්‍රතාය සහ කැනඩාවද අදහස් දැක්වීමට නියමිතයි. ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනන යෝජනාව, ලබන විහයිවැනිදා සමුළුවට ඉදිරි පත් කිරීමට නියමිත බව සඳහන්. විදේශ කටිුතු අමාත්‍ය GPරි සමුලුව ඇමතීමට නියමිත වැත්තේ මාර්තු පස් වෙනදායි ශ්‍රී ලංකාවේ ඇති ගැටලු සම්බන්ධයෙන් එලබෙන ඉන්දිය සංචාරයේදී සකච්ා කිරීමට බලාපොත්තු වන බව ඇමෙරිකානු රාජ්‍ය පර්තමේන්තුවේ දකුණු සහ ආයායනුටිතුබිබඳසාකාරාජ්‍යලයකම් නේශය අභිස්වාල් මහත්මය පවසනවා. ස් හම ම සතියද ඉදාවේ සංචාරය කිරීමට නියමිතයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්නමේන්තුව සඳහන් කළේ මර්තු මස හතරවන දින සිට හයවන දින දක්වා ඇය ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බවයි බිස්වාල් මහත්මිය ඉන්දිය සංචාරය අතරතුර බැංගලෝරයේ සහන් නවදිල්ලියේ සංචාරය කිරීමට නියමිතව තිබේ. සාකාර රාජලේ කම්බරියගේ මෙම සංචාරය අරතුර . ඉන්දියාව සහ එක්සත් ජාතින්ගේ සංවිධානය අතර පවතින සම්බන්ධය, වැඩිදවුණු කරගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට නියමිත බවදවාර්තාාවනවා. මෙම සංචාරය අතරතුරදී සහකාර රාජලේකම්, නිශා බිස්වාල් මහත්නිය ඉන්දිය ජේෂ්ඨ නිලධාරීන් මුණගැසි, දවීපාශික සාකච්ඡා පැවැත්වීම නියමිත බව ඇමරිකානු රාජ්‍ය දෙපර්තමේන්තුව සඳහන් කලා. බංගාල බොක්කාාවට රටවල ආර්ථික සයෝිතා සම්විධනය නොත් බිම් ස්ටෙක් ිය මාර් සමලුට සභාගවීම සඳ ජනාධපති මහින්දරාජපක්ෂ මහ අද දිවිනෙන් පිටත්ව ගිය. මෙම සමළුව බංල දේශය ඉන්දියාව මියන්මාරේ තායිලන්තය භූතානයේ නේපාලයේ සහ ශ්‍රී ලංකා වයන රටවල නායක්‍යන් සහභාගවීමට නේමිතයි. සමුලුවට සමගාමීව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දිය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිින් මහතාද මුුණ ගැසි, සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා පසුගිය සතියේ විදේශ මාධ්‍යවේ දීන් හමුව අවස්ථාවය ප්‍රකාශ්ශ කලා. ජනාධිපතිවරයා හිදී අවධහරණය කළේ, මෙවර ජනීවා මානවහිමිකම් සැසිවාරයේදී ඉන්දියාවී ස්ථාවරය කුමක්කුවත් දෙරටතර සබඳතා ශක්තිමත් බවයි. ජකත් මානවීමිකම් කොමසාරිස්වරියගේ වාර්තාාව මෙෙන්ම ඉතාලයේ අභ්‍යාච නාධිකරණය විසින් LTE සම්විධානය විමුක්ති සම්විධානයක්ල සිදිරිපත් කර ඇති වාර්තාව ද ජිනිවා සමුළලුවේද ශ්‍රී ංකාවට අවා සිසාහගතලෙ සකස්වී ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි මමාධ්‍ය ප්‍රශක මොහමද මුුම්මිල් මතාම අදහස් පල කේ අද කොළඹ පැවති මාධ්‍ය හම්මුවකට එක් පෙමින්. ශ්‍රී ලංකාවට එරෙහිව තොගපිටි වාර්තා නිකුත් කරන්න ජාත්‍යන්තරයේ වටවල් සහ. සංවිධාන ක්‍රියාත්මක වෙනවා මෑතකද එලි දැක්වුණා ඇමරිකානු රාජ්‍ය දෙපාර්මයන්තුව විසින් මානවහිමිකම් පිළිබඳව වාර්තාව ඒ වාර්තාාවත් ශ්‍රී ලංකාවට විරුද්ධුව චෝදනා ගනාවක් නගළ තිබුණා. වගේම නවනීදන් පිල්ලේ මහත්මිය විසින් ඉදිරිපත් කනුල ද වාර්තාවත් ශ්‍රී ලංකාවට ඉතා ම අසත්‍ය කරුණු ඇතුළත් චෝදනා ගණනාවක් කරලා තිබුණා එ වගේම ඉතාලියයේ අභ්‍යාචනාධිකරණය මගින් තින්දු අදීල තිබ ල්ට ංවිධානය විමුක්ති සංවිධානයක්කි උන් අන්සල දන්නවා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාව සකස් වෙන්නේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාප්‍රතිකාරයාලය ලබා දෙෙන තොරතුරු මට පදනංව. ඒ මත පදනම්ව තමයි රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ඒ වාර්තාව සකස් කරන්න. පොඩ ඒ වාර්තාවේ ශ්‍රී ලංකාවුඩි විශාල චෝදනා ගානාවක් කල්ලතිී. බිදන්නවා ඉතාම කුප්්‍රකට කීප දෙනෙක්තමයි මේ වාර්තාව ලබාදී. දෙමල ජාතික සන්ධානය. ඇමෙරිකානු තානාපති කාරයාලය අස්සේ රිංගනවා එවගේම තානාපති නෝඕනත් උතුරට ගිහිල්ල කිලි නොච්චියයට ගිහිල්ල වන්නේයට ගිහිල්ල මේ අසත්‍යය තොරතුරු ඒක්‍රශීි කරගනයවා. වස්නහිර සහ දකුණු පළත් සබා චන්ද විමසීමට අදාලව මැතිවරණ කොමසාරිස්වරයා සහ පක්ෂ ලේකම් වරු අතර විශේෂ සසාකච්චාවක් පැත්වීමට නීිත තිබෙනවා. හෙට පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාරයයායේේදී මෙම සාකච්ඡා පැත්වෙන බව සඳහන්. දැනට ලබී ඇති පැමිණිලි සබන්ධයෙන් සමාලෝචනය කිරීම මෙම සාකච්ඡාවේ එක් අරමුණක් බව මැතිවරණ දෙපාර්තමේන්තු ජේෂ්ඨ නිලධාරියකු සඳහන් කලාා. එමෙන්ම චන්ද ගණන් කිරීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. මැතිවරණ දෙපර්තමේන්තු ආරංචු මාර්ග සඳහන්තලේ. විශේෂයෙන්ම මනනාපචන්ද ගණනය කිරීමේදී ඇතිවන ගැටලු නිරාකරණය කර ගැනීම සම්බන්දයෙන්. මෙම සාකච්ඡාාවේදී මැතිවර කොම සාරිස්වරය පක්ෂලේ කම්. දැනුවත් කිරීමට නියමිත බවයි. මේ අතර හෙට පස්සරුවයේ මැතිවරණ කොමසාරිස්වරයා දිස්්‍රේෙක්් තේරීම් භාර නිලධහරීින්වරුන් සහ නියෝජ්ජ සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අතර සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි. මේ අතර බස්නාහිර දකුණු පලාාත් මැතිවරණයට අදාලව චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ආරක්ෂද කැමරා සවිකිරීම සම්පන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මැතිවරන මහලෙකම් කාරයාලය පවස්සනවා. එම කාරයාලේ සඳහන් පළේ දේශපාලන පක්ෂයක් විසින්, චන්දගනන් කිරීමේ මධ්‍යස්ථානවලට ආරක්ෂක කැමරාපද්ධතියක් සවිකරන ලෙස ඉල්ල ීමක් කර ඇතිබවයි. ඔුන් ැත්වරන කොමසාරිස්වරයා වෙත දැනුම්දී ඇත්තේ මනාප ගණන් කිරීමේදී ඇතැම් අපේක්ෂකින් නගන චෝදනා සැලකිල්ලටගෙන චන්දගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ආරක්ෂක කැමරාපද්ධතියක් සවිකළ යුතු බවයි. කෙසේ වෙතත් මැතිවරන මහලේකම්කාරයාලය පෙන්වා දෙන්නේ ආරක්ෂක කැමරාපද්ධතියක් සවිකරන්නේ නම් ඊට විශාල වියදමක් දැරීමට සිදුවනු ඇති බයි. ැෙට රම රාමය අතුරව තවත් දේශීපුවත් කපයක් මගින් හුවමුෝ අතුරුදහන් බූුවන් ගැන රතුකුරුසේනුත් සංඝනයක්. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාවා අතර ගුවන්සේ වාගිවසුමක්. ராම அ trුව lah ොන්න.